අයිබවන් අපි අද ටිකක් වඩාත්ම තදින් ආත්මයට ස්පර්ශ කරන කතාබහක් ඇතුළට එකතු වෙන්න සූදානම් වෙන වෙලාව. දැන් මේ ටිකක් බරපතලයි මේ වචන. මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා ඔබට එකපාරට හිතෙනවා ඇති. ත්‍රිවිෂන් ටීවී ది ආර්ට් ෆ්ලෝ අපේ කතාබහ අපි හැමදාම වෙන් කරන්නේ මේ හෝරාවක කාලය කලාවේ විවිධ තැන් ස්පර්ශ කරමින් හිටින නූතන ඒ වගේම අපේ ප්‍රවීණ මේ පරම්පරාවන්ගේ ප්‍රාමාණිකයන් සහ යම් හැදෑරීමක් සිදු කරමින් සිටින ඒ වගේම ඒ වටා යම් මැදිහත් වීමක් කලාවට මේ මොහොතේත් සිදු කරමින් සිටින ශිල්පීන් නිර්මාණකරුවන් එහෙමත් නැත්නම් කලා ශිල්පීන් මේ කුමන හෝ මාදිලියක මොඩියුලයක් අප උත්සාහ කරනවා ඔවුන් මේ මොහොතේ සිදු කරමින් සිටින මැදිහත්වීම අපේ නොවන ඔබේ ගුවන් කාලය භාවිත කරලා ది ආර්ට් ෆ්ලෝ කතාබහ ඇතුළට අරගෙන ඉන්න. අදත් අපි අපේ අසුන වෙන් කළා එවැනි මාදිලියකට. මේ මාදිලිය අපිට හමුවන්නේ නර්තන විෂය තුළ. අපි මුලින්ම ඇය කවුද කියලා හඳුනගෙන ඊට පස්සේ අපේ අද කතාබහ කොහොමද සිද්ධ වෙන්නේ කියලා විසඳගමු මේ කාරණා ටික. ඇයව අපි ලෙන්ගතුව පිළිගන්නවා අද ది ආර්ට් ෆ්ලෝ කතාබහට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා මුද්‍රා නාට්‍ය පීඨයේ සමකාලීන නර්තනය පිළිබඳ බාහිර කථිකාචාර්ය සමකාලීන නර්තනය පිළිබඳ මේ මොහොතේත් බොහෝ මැදිහත් වීම කරමින් ඉන්න කාංචනා මල්ෂානි අයිබෝන්. කාංචනා එක තමයි අද අපි අපේ කතාබහ ඇති කරගන්නේ හිතවතුනි. ది ආර්ට් ෆ්ලෝ කතාබහ අපි අද උත්සාහ කරනවා ලංකාවේ වගේම ලෝකයේත් එක මොහොතක නර්තනය සම්බන්ධව අපට අමතක කළ නොහැකි අපට මගහැරගන්නට නොහැකි යම් අවකාශයක් නිර්මාණය වෙනවා සෑම මොහොතකම. ඒ අවකාශය තුළ බොහෝ අත්හදා බැලීම් සිදුවෙනවා. බොහෝ සම්ප්‍රදායන් නැවත මේ මොහොතේත් සිදුවෙනවා. සම්ප්‍රදායන් අතික්‍රමණය වෙනවා. එහෙමත් නැත්නම් තවත් වෙලාවකදී සම්ප්‍රදාය සහ නූතනත්වය එකට එකතු වෙලා එය යම් අලුත්ම ප්‍රකාශන මාධ්‍යයක් බවට පත්වෙනවා. මේ හැමතැනකම නර්තනය, විඤ්ඤාසයන්, හැඩතල, රංගන ශෛලීන් ආදී එකී මෙකී නොකී බොහෝ දේවල් මේ ඇතුලේ අපිට හම්බ වෙනවා. අපි නර්තනය තුළදී ඇය මං ඔබව හඳුන්වලා දුන්නේ ඔබට ඇය සමකාලීන නර්තනය පිළිබඳව ශිල්පිනියකට වඩා ඇය එතනින් එහා යම් කායික මානසික ඒකාත්මිකතාවක් තුළ යම් මැදිහත්වීමක් සිදු කරමින් සිටින තරුණ ශිල්පිනියක් විදිහට. අපි බලමු අද අපේ කතාබහ ඇතුළේ නර්තනය සම්බන්ධව විවිධ තැන්වලට අපි යන්නට සමකාලීන නර්තනයට අපි යන්නට උත්සාහ කරනවා. අපි බලමු කාංචනාගේ මැදිහත්වීම කොයි වගේද, ඇය අපට කොයි වගේ ප්‍රවේශයක්, කොයි වගේ ප්‍රකාශනයක් අද අපේ ది ආර්ට් ෆ්ලෝ කතාබහ තුළට අරගෙන එයිද කියලා. කාංචනා දැන් අපි ටිකක් මම ටිකක් වැඩිපුර කතා කළා. ඒ කතා කරේ මේ අපි අපේ සහෘද ප්‍රේක්ෂකයන් එක්ක මේ කතාබහ කරනකොට එයාට යම් පැහැදිලි කිරීමක් මොකක්ද අද වෙන්නේ කියන එක ගැන ඔබ පැමිණියාට අප සිදු කළ යුතුයි. අපිට මේ ඔබ නර්තනය සම්බන්ධව දැන් අපි මූලික හැඳින්වීමද කියලා ඔබ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මූලික හැඳින්වීමක්නේ. හැබැයි අපි දකිනවා ඊට වඩා ඔබ පවතින සමාජාර්ථික දේශපාලනික වටපිටාව ඇතුළේ නර්තනයේ තුල කලින් කලට පැන නගින විවිධ තැන් ස්පර්ශ කරන්නට සහ ඒ කියවන්නට යම් උත්සාහයක නිරත වෙනවා. අපිට නර්තනය ගම මුලින්ම හම්බෙන්නේ සම්ප්‍රදායික නර්තනයේ ශ්‍රී ලංකාව ඇතුළේ අපිට ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුනක් ඇතුළේ. අපි කොහොමද මේ නර්තනය කියන එක කතා කරන්න ගුවන් අවකාශයක් වෙනකොට කොහොමද මේ නර්තනය අපි මූලික හඳුනා ගැනීමක් කරන්නේ? ඇත්තටම කවිෂ අපිට මුලින්ම නර්තනය කියලා කියනකොට අපේ ඔළුවට ඉමේජ් එකක් විදිහට එන්නේ ස්ට්‍රක්චර් එකක්. කියන්නේ යම් කිසි කාල රාමුවක් තුළ යම් කිසි ක්‍රමවේදයක් තුළ පවත්වාගෙන එන ලබන දෙයක් තමයි සම්ප්‍රදාය කියලා කියන්නේ. එතකොට අපේ රටේ විශේෂයෙන්ම මගේ ආරම්භයත් සම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් විදිහට වසර 17ක් උඩරට පහතරට සහ සබරගමු කියන නර්තනයන් එක්ක ප්‍රගුණ කිරීම කළා තියෙනවා. ඉතින් අපේ රටේ තියෙන ප්‍රධාන සම්ප්‍රදායන් තුන උඩරට පහතරට සබරගමු මේ සම්ප්‍රදායන් තුන ඇතුළේදී අපිට රිචුවල්
විදිහට කොහොඹයි අක්ඛංකාරිය උඩ රට නර්තනය පැත්තෙන්. එතකොට සබරගමු නර්තනය ආශ්‍රිතව පහන් මඩුව සහ පහත රට නර්තන සම්ප්‍රදාය ආශ්‍රිතව දෙවල් මඩු රට යකුමාදී විවිධ රිචුවල් විවිධ ශාන්ති කර්ම අපිට මුණ ගැස්සෙනවා. ඉතින් ඇත්තටම අපේ ලංකාවේ මේ ශාන්ති කර්ම කියන එක පටන් ගත්තේ නර්තනයක් විදිහට නෙමෙයි. කියන අපේ දැන් බැලේ නැටුම ගත්තොත් බැලේ නැටුම නර්තනය කිරීමේ අරමුණින්ම තමයි පටන් ගත්තේ. හැබැයි අපේ ලංකාවේ අපේ ලාංකික සමාජයේට මේ නර්තනය නටනවා කියන අර්ථයෙන් පටන් ගැනීමක් නෙමෙයි තියෙන්නේ. ශාන්ති කර්මත් එක්ක විශේෂයෙන්ම ශාන්ති කර්ම හා බැඳුණු පූජා විදි, එතකොට රිචුවල්, එතකොට ඒවා මිනිස්සුන්ට සෙත් පැතීම, එතකොට ඒ රිචුවල් හා බැඳුණු කතා පුවත් මගින් එන යම්කිසි පූජා විදි රටාවන් එක්ක එන සංකල්පයක් තමයි අපිට මේ ශාන්ති කර්ම ඇතුලේ හම්බ වෙන්නේ. එතකොට අපි විශ්වාස පද්ධතියක් හරියටම හරි. ඒ කියන්නේ විශ්වාස පද්ධතියක් තමයි අපි මේ ශාන්ති කර්ම ඇතුලේ බලාපොරොත්තු වුණේ අපි නටනවා කියන අර්ථයට වැඩිය. ඉතින් අද වෙනකොට විශේෂයෙන්ම ශාන්ති කර්ම වලින් එළියට බාහිරව ඊට පස්සේ මේ නැටුම කියන එක විවිධ අවස්ථාවල පෙරහැරට ඊට පස්සේ ස්ටේජ් එක උඩට නර්තන වේදිකාව උඩට ආචාර්ය චිත්‍රසේන, පණී භාරත වැනි අපේ පාරම්පරික ගුරුවරුන් විසින් විශේෂයෙන්ම මේ නර්තනය කියන එක වේදිකාව උඩට ගෙනීමත් සමග මේ නර්තනය විදිහට අපි ප්‍රගුණ කරන්න පටන් ගන්නවා නර්තන සම්ප්‍රදායක් විදිහට. ඉතින් අපි හැමදෙස්සෙම සම්ප්‍රදාය කියලා දකින්නේ යම්කිසි වෙනස් කිරීම නොකර ඒ පටන් ගත්ත කාල සීමාව තුළ සිටම නොනවත්වා පුහුණු කරගෙන එනු ලබන දෙයක් තමයි අපි හැම වෙලාවෙම සම්ප්‍රදාය කියලා දකින්නේ. එතකොට මේ සම්ප්‍රදාය තුළ අපි නියෝජනය කරන්නේ සම්ප්‍රදාය. එතකොට විශේෂයෙන්ම දැන් නර්තන ශිල්පියෙක් කියන්නේ නර්තන ශිල්පියාගේ ප්‍රධාන මෙවලම වෙන්නේ ශරීරය. මේ ශරීරය කියන එක හැම වෙලාවෙම සම්ප්‍රදාය නියෝජනය කරන්න තමයි බැඳිලා ඉන්නේ. එතකොට සම්ප්‍රදාය නියෝජනය කිරීම තුළින් ඇත්තටම අපිට ශිල්පීන් තමයි හම්බ වෙන්නේ. කියන්නේ ශිල්පීයත්වය ප්‍රගුණ කරමින් සම්ප්‍රදාය දිගටම කියන්නේ නොකඩවා පවත්වාගෙන යාම තමයි ඇත්තටම සම්ප්‍රදායික නර්තනය කියලා කියන්නේ. හොඳයි. දැන් එතනදී අපිට මූලිකවම දැන් අපේ උඩරට පහතරට සබරගම කියන නර්තන සම්ප්‍රදායන් තුන ඇතුළෙම ප්‍රධානම අපිට එක අක්ෂණයක් අපිට කරන්න කියන්න කිව්වොත් සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන යාමක් තමයි ඒ තුළ සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඔබත් මුලින්ම සම්ප්‍රදායික නර්තනයෙන් තමයි නර්තනයට අත්පොත් තබන්නේ. එතකොට ඊට පස්සේ ඔබට චිත්‍රසේන කලා ආයතනය වගේ ආයතනවලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන ඔබේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගමන්ම. එතනදී කොහොමද ඔබ මේ නර්තනය මේ මොහොතේ පවතින මේ සම්ප්‍රදායික නර්තනය නැත්තම් අපි හඳුනා ගන්න මේ දේශීයව අපිට මූලිකව හඳුනා ගන්න නර්තනය තුලින් ඔබ බිඳිලා වෙනත් මානයක් හොයාගන්න උත්සාහ කරන්නේ කොහොමද එතන ඒ නර්තනය තුලම ඉඳලා? ඒ කියන්නේ මම පටන් ගැම්මෙදි කිව්වා වගේ මම අවුරුදු 17ක් පමණ සම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් විදිහට පුහුණු වීම වල යෙදලා තියෙනවා, සම්ප්‍රදාය ප්‍රගුණ කරලා තියෙනවා. මගේ විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය තුළදී සහ විශ්වවිද්‍යාලයට එන්නට පෙර කුඩා කාලයේ සිට මම උඩරට නර්තනය තමයි ප්‍රගුණ කරේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ඇතුළු වීමත් සමග සබරගමු පහත රට සහ අනෙකුත් නර්තන ශෛලීන් මට අත්පොත් තබන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඊට පස්සේ විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව මම චිත්‍රසේන කලායතනයට බැඳිලා අවුරුදු දෙකක් පමණ ඒ නර්තන ඩිප්ලෝමාවක් හදාරනවා. ඉතින් මේ කාලය ඇතුළතදී මම ඇත්තටම කරේ නර්තන ශිල්පිනියක් විදිහට, ඒ කියන්නේ මට මේ සම්ප්‍රදාය විසින් දීලා තිබුණු මේ දැනුම පද්ධතිය ප්‍රශ්න කිරීමකින් තොරව විශ්වාසය මත ප්‍රගුණ කරා. ඒක දිගටම පවත්වාගෙන ගියා. ඒ කියන්නේ
මත් සම්ප්‍රදායට ඉතාමත් ගරු කරන කෙනෙක්. මොකද අපිට අපේ සම්ප්‍රදාය ඇතුළේ විශේෂම ශාන්තිකර්ම ඇතුළේ ඒ තියෙන පරිසරයත් එක්ක සම්බන්ධතාවය සහ ඒ තියෙන සබාධහමත් එක්ක මිනිසුන්ත් එක්ක වෙන අන්තර් සම්බන්ධතාවය ඉතාමත් වැදගත් සහ එක හරිම රිචුවලිස්ටික් සහ එතන තමයි මං හිතන්නේ ඒ සම්ප්‍රදාය පටන් ගන්න තැන හරිම සමකාලීන තැනක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඒක ගොඩක් මිනිස්සුත් එක්ක සම්බන්ධ වීම සහ එතන ඒ සබාධහම ස්පේස් එකත් එක්ක ලොකු එන්ගේජ්මන්ට් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට දැන් මේක අපේ නර්තනීය සම්ප්‍රදායක් විදිහට අපි පවත්වාගෙන එන්න පටන් ගත්ත තැන ඉඳන් මට හම්බ වෙන්නේ සම්ප්‍රදායික නැටුම ප්‍රගුණ කරන්න. ඉතින් ඒ වෙනකොට විශේෂයෙන්ම විශ්වවිද්‍යාල කාලය තුළ යම් කිසි අවස්ථාවක යම් දේශනමාලාවන් වලදී එක් ගුරුවරයෙක් ඇහුවා අපෙන් ඇයි ඇත්තටම ඕගොල්ලෝ නටන්නේ කියලා. එතකොට කියන්නේ ඒ වෙනකොට මට ලොකු අදහසක් තිබෙනේ ඇයි මම ඇත්තටම නටන්නේ කියලා. ඒ කියන්නේ නැටීම කියන එක මට තේරුම් ගන්න හරි අමාරු වුණා. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට හිතුවේ ශරීරය සහ නර්තනය කියන්නේ හරිම ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවා. ඒක මගේ ශරීරයට සම්බන්ධ නැහැ. ඒක මම බාහිරින් ආරෝපණය කරගන්න දෙයක්. එතකොට ඉතින් මට ඇත්තටම විශ්වවිද්‍යාලය තුළදී කාලය තුළදී මට ඇත්තටම අවශ්‍ය වුණේ දක්ෂ නර්තන ශිල්පිනියක් වෙන්න, ලස්සනට නටන්න, හරිම ටෙක්නික් එක ඉගෙන ගන්න. විශේෂයෙන්ම චිත්‍රසේන කලායතනයේදී ඒ චිත්‍රසේන සම්ප්‍රදායත් එක්ක මට ශරීරය පිළිබඳ සම්ප්‍රදායික නැටුම සහ ආකෘතිය කියන දේ පිළිබඳ හරියටම දැනුම ලබා ගන්න හැකි වුණා. ඒ කියන්නේ ආකෘතික ගත ශරීරය සහ හරියටම ශරීරය කෙනෙක්ගේ ආකෘතිය තේරුම් ගන්න කොහොමද, හරිම නර්තනයේ ආකෘතිය, නර්තනයේ ටෙක්නික් කියන එක මම චිත්‍රසේන කලායතනයත් එක්ක තමයි ගොඩක් ඉගෙන ගත්තේ. ඉතින් ඒ කාලය වෙනකොටත් මට අවශ්‍ය වුණේ හරිම ටෙක්නික් වලට නටන ලස්සනට නටන නර්තන ශිල්පිනියක් වෙන්න. ඩාන්ස් වල බියුටි බියුටි ඒස්තටික්. ඉතින් මම එක ඉතාමත් හොඳ දෙයක් මම එක පහත් කොට සලකන්නේ. ඉතින් මගේ අදහස තිබුණේ මම ලස්සන දක්ෂ නර්තන ශිල්පිනියක් වෙනවා කියන එක. ඔව්, ඊට පස්සේ අපි හොඳ තැනකට ආවේ. අය එතනින් අපි මේ ගමන් මඟ මේ අරගෙන ඉන්නේ පියවරෙන් පියවර. මේ තවදුරටත් අපිට නුහුරු නුපුරුදු කතා බහක් නොවිය යුතු නිසා, මොකද මේ මොහොතේත් මේ සමකාලීන නර්තනය කියන එක ටිකක් ලාංකීය සන්දර්භයට, මේ සමාජ සන්දර්භයට ටිකක් දුරස්ත මාතෘකාවක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මේ මොහොතේත් අපේ එක් කැඩපතක්, අපව නියෝජනය කරන එක් ඡායා මාත්‍රයක් මේ සමකාලීන නර්තනය තුළ මේ මොහොතේ පිළිබිඹු වෙමින් පවතිනවා. එනිසයි අප මේ මැදිහත් වීම දි ආර්ට් ෆ්ලෝ කතාබහ ඇතුළට අරගෙන ඉන්නේ. කාංචනා, දැන් ඔබ ඊට පස්සේ ඔබට ලැබෙන අත්දැකීම් එක්ක ඔබ සාම්ප්‍රදායික නර්තනය ප්‍රශ්න කරමින් සමකාලීන නර්තනය කියවීමක් ඇති කරගන්න උත්සාහ කරනවා. දැන් සමකාලීන නර්තනයේ ඔබ කියවීමක් ඇති කරගත්තට ඔබ තුළ සිදුණු යම් විපර්යාසයන්, යම් අත්හදා බැලීම් එක්ක සමාජයට තවමත් සම්ප්‍රදායික නර්තනය කියන එක එතරම් හුරු පුරුදු දෙයක් නෙමෙයි. දැන් අපි ටිකක් ලෝකයට ගියොත් එහෙම ලෝකයේදී පශ්චාත් නූතන යුගයත් එක්ක අපි සම්බන්ධ වෙනකොට විශේෂයෙන්ම ඉසඩෝරා ඩන්කන්, ඊට පස්සේ මාතා ග්‍රහම්, මර්ස් කනිංහැම් වගේ නර්තන ශිල්පීන් ඒ මොහොතේ ඒ අය යෙදී සිටි නර්තනයෙන් ටිකක් එළියට එන්න, එළියට ඇවිල්ලා යම් ප්‍රකාශනයක් කරන්න උත්සාහ කරනවා. අපි මේ සමකාලීන නර්තනය කියන එක, නැත්නම් මේ කන්ටෙම්පරරි ඩාන්ස් කියන එක කොහොමද අපි හඳුනගන්නේ? ඒක ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්නයක් ආවිෂ. ඒ ප්‍රශ්නෙට තමයි මේ වෙනකොට මමත් උත්තර සොයමින් සිටින්නේ. මොකද්ද සමකාලීන නර්තනය? අපි කොතනින්ද මේක තේරුම් ගන්න ඕනි කියලා. විශේෂයෙන්ම මම සමකාලීන නර්තනය කරන්න පටන් ගත්තේ ඇයි? මම සමකාලීන නර්තන ශිල්පිනියක් වුණේ ඇයි කියන තැනින් මෙතෙන්ට ආවොත්, විශේෂයෙන්ම 2017 වර්ෂයේදී වෙනුරි පෙරේරා සහ ජර්මාන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ නර්තන කඳවුරක් කරහා තමයි මට මේ සමකාලීන නර්තනය
නර්තනය කියන එකට අත්පොත් තබන්න හම්බෙන්නේ. විශේෂයෙන්ම 2017 වර්ෂයේදී ජර්මනිය බර්ලින් වලින් යූකෝ කස්සික කියලා බූටෝ ඩාන්ස කෙනෙක් එනවා. ඉතින් මේ බූටෝ ඩාන්සත් එක්ක අපි එක්තරා විදිහක ඉම්ප්‍රොවිසේෂන්, ඒ කියන්නේ ක්ෂණික නර්තනය කියන ඒ වචනයත් ඒ වෙනකොට හරිම අලුත් වචනයක් අපේ නර්තනයට. ඉතින් ඒ එක් විදිහකට ඒ ඉම්ප්‍රොවිසේෂන් සෙෂන් එකකට මට සම්බන්ධ වෙන්න හම්බෙනවා. ඒක මගේ ජීවිතේ මං හිතන්නේ මට කියන්න පුළුවන් මම නැවත ඉපදුණු තැන කියලා. ඒ කියන්නේ මගේ ජීවිතයේ දෙවෙනි උපත කියලා මට කියන්න පුළුවන්. මොකද ඒ යූකොත් එක්ක ඒ කරපු සෙෂන් එකේදී ටික වෙලාවක් යනකොට ඒක ඉතාමත් තමන්ගේ ශරීරයේ අභ්‍යන්තරයට ගමන් කරමින් ඒ ශරීරය සමග කතා කිරීම තමයි මට හිතුනේ ඒ වෙලාවේදී මම කරේ. මොකද සම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් වෙලා ඉන්නකොට මම කවදාවත් මගේ ශරීරය මම දැකලා තිබුණේ නැහැ. දැකලා තිබුණේ හැබැයි මම බලලා තිබුණේ නැහැ. මගේ නටන ශරීරය මම තේරුම් ගන්න තිබුණේ නැහැ. ඉතින් මම යූකොත් එක්ක මේ කරපු ඉම්ප්‍රොවිසේෂන් සෙෂන් එකේදී මගේ ශරීරයේ අභ්‍යන්තරයටම යන්න පටන් ගත්තට පස්සේ මට තේරුණා මම එක්තරා මොහොතක මම ශරීරයත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ සම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් වෙලා ඉන්නකොට මම හැම වෙලාවෙම මගේ ශරීරය කියන එක ඕඩර්ස් වලට, විධානයන් වලට තමයි මම නැටුවේ. ඔයා මේ විදිහට අත ගන්න, මේ විදිහට අත තියාගන්න. එතකොට හැමදිස්සෙම නැටුම සහ ශරීරය කියන්නේ හැමදිස්සෙම ගොඩක් එළියේ තිබුණේ මට. හැබැයි මේ යූකගේ සෙෂන් එකත් එක්ක මට තේරුණා එක වෙලාවක මගේ මනස සහ ශරීරය යම් විදිහක එකට සම්බන්ධ වුණා. එතෙන්දී අර සම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් වෙලා ඉන්නකොට ශාරීරිය සහ මගේ නැටුම අතර තිබුණු ඩිස්ටන්ස් එක නැති වුණා. කියන්නේ මගේ පරතරය නැති වුණා. එතකොට මගේ ශරීරය නැටුම වෙන්න පටන් ගත්තා. එතකොට එතන ඉඳන් මම ප්‍රශ්න කරන්න ගත්තා, ඇත්තටම ඇයි මම නටන්නේ? මම කවුද? මොකද්ද මම නැටුම් කරන්නේ? ඒ කියන ප්‍රශ්නෙට ඇත්තටම උත්තර හොයන්න පටන් ගත්තේ මම එතනින්. ඒ කියන්නේ මම ප්‍රශ්න කරා ඇයි මම නටන්නේ? එතකොට මම ඒ සෙෂන් එකෙන් පස්සේ මට මේ කරන් ආපු නැටුම දිහා තව දුරටත් එකම විදිහට බලන්න බැරි වුණා. ඒ කියන්නේ මොකද මගේ ඇත්ත ජීවිතය එච්චරම සුන්දර නැහැ. මොකද අපි මනුෂ්‍ය විදිහට අපි ජීවිතේ විවිධ හැලහැප්පීම්, විවිධ ප්‍රශ්න, විවිධ ගැටලු තුලින් තමයි එළියට එන්නේ, අපි ජීවිතේ ගෙනියන්නේ. එතකොට මගේ ජීවිතය ලස්සනට හිනා වෙලා නටන්න හැම වෙලාවෙම ඇයි මම ඒක කරන්න ඕනේ? ඇයි මම හිනා වෙලා හැමදෙස්සම නටන්න ඕනේ? ඇයි මම හිනා වෙලා නටන්න ඕනේ? ඉතින් එතනින් මම ප්‍රශ්න කරන්න ගත්තා, ඇයි මම ලස්සන වෙනුවෙන් නටන්නේ කියලා. ඉතින් මට එතෙන් තේරුණා මට අවශ්‍ය වන්නේ ලස්සන වෙනුවෙන් නටන්න නෙමෙයි. මට අවශ්‍ය වන්නේ එක්තරා, මම පටන් ගත්තේ මට ඕනේ මගේ ජීවිතේ හොයන්න. මේ නැටුම ඇතුලේ, මේ චලනය ඇතුලේ මගේ ජීවිතය කොහොමද මම හොයන්නේ? මම නැටුම කොහොමද තේරුම් ගන්නේ? ඉතින් නැටුම දිහා මම නැවත බලන්න පටන් ගත්තා. එතනින් තමයි මම සමකාලීන නර්තන ශිල්පිනියක් වෙන්නේ. එතකොට කවුරුත් කිව්ව විදිහට මම එක පාට සම්ප්‍රදායික නර්තනයේ ඉඳලා සමකාලීන නර්තනේ හදාරන්න පටන් ගත්තේ නෑ. පෞද්ගලිකව මට ආවා මම කවුද, ඇයි මම නටන්නේ? තව උදාහරණයක් කිව්වොත් විශේෂයෙන්ම මම නැවත කියන මං සම්ප්‍රදායට ඉතාමත් ගරු කරන කෙනෙක්, විශේෂයෙන්ම දේශීය නර්තනයන් එක්ක හැදී වැඩුණු කෙනෙක් විදිහට මට එක්තරා විදිහක මේ සෙෂන් එකේදී මගේ ශරීරයත් එක්ක මගේ මනසත් එක්ක වෙන ගනුදෙනුවේදී මට එක්තරා විදිහක තේරෙන්න පටන් ගත්ත විධානයන් වලට හැමදෙස්සෙම ශරීරය යොමු කරනකොට, හැමදෙස්සෙම මූ කරනකොට ඒක එක්තරා විදිහක අපි කියනවා අර පපට් කෙනෙක් කියලා. ඒ කියන්නේ අපි විධානයන්ට, ඒ කියන්නේ ඒක පහත් අර්ථයෙන් නෙමෙයි මම මේ ඒනු විපර්යාසය තේරුම් ගන්න ඒක මේ උත්සාහ ගන්න. එතකොට මට හිතුණා මම කියනකොට නටනවා, මට කියනකොට මම අත උස්සනවා. හැබැයි මේ ශාරීරිය සහ නර්තනය කියන එකට එකතු වුණු තැන මට විධානයක් අවශ්‍ය නැහැ. තමන්ගේ ස්වයං
චින්තනයක් හරහා ඒ ප්‍රකාශනයක් විදිහට කරන්න ස්වයන් චින්තනයක් කියලා කියන්න පුළුවන්. හැබැයි අපි මේ සොසයිටි එකකින් සමාජයත් එක්ක අපි කතා කරනකොට ස්වයන් කියන එකත් අපිට ප්‍රශ්න කරන්න වෙනවා. අපේ චින්තනය කියන එක ප්‍රශ්න කරන්න වෙනවා. මොකද මේ චින්තනය කියන එක හැමතිස්සම සබ්ජෙක්ටිවිටි එකත් එක්ක එන්න එක එක්තරා විදිහකට කන්ස්ට්‍රක්ටිව්. හැබැයි ඒ කන්ස්ට්‍රක්ටිව් වගේම එක්තරා මොහොතක අපේ ශරීරය ඇතුලෙන් යම්කිසි එන තල්ලු කිරීමක්, ඒ කියන්නේ තමන්ගේ යම්කිසි ආත්මයට කතා කිරීමක්, පෙළඹවීමක්. ඒ කියන්නේ එතනින් තමයි මම සම්ප්‍රදායික සමකාලීන නර්තන ශිල්පිනියක් වෙන්න ඕනි කියනවට වැඩිය මම එතනට ට්‍රාන්ස්ෆෝම් වුණා, එතනට පරිවර්තනය වුණා කියලා මට කියන්න පුළුවන්. හොඳයි කාංචනා, ටිකක් මේ අපි පුළුවන් තරම් උත්සාහ කරමින් යන්නේ මේ සම්ප්‍රදායික නර්තනය ඇතුළේ අපි දීර්ඝකාලීනව අපිට තියෙනවා ආචීර්ණ කල්පිතව පැවතගෙන ආපු දීර්ඝකාලීන සම්ප්‍රදායන් තුළ අපි නඩත්තු කරමින් සහ ඒ තුළ ගනුදෙනු කරමින් විඳිමින් සහ ඒ කලා මාධ්‍යයන් ඒ සම්ප්‍රදායන් ඇතුළේ බොහෝ ගනුදෙනු සිදු කරමින් සහ අදටත් බොහෝ අත්හදා බැලීම් සිදු කරන ඉතාම වටිනා සම්ප්‍රදායික නර්තන පරිසරයක් වපසරයක් අපිට තියෙනවා. නමුත් ඒ තුළ ඉන් එහාට ගිය නර්තන සම්ප්‍රදායක් වෙනුවෙන් ලෝකයේ තුළ බිහිවන සමාජ දේශපාලනික ආර්ථික වටපිටාවන් ඇතුළේ බිහිවන නව නර්තන සම්ප්‍රදායන් එය ලංකාවට ආදේශ කිරීම සහ එතනිනුත් එහාට අපි හිතුවොත් යම් තරුණයෙක් තරුණියක් යම් ශිල්පියෙක් ශිල්පිනියක් තුළ තමන්ම යම් මොහොතකදී පෙරලා මේ සම්ප්‍රදායික නර්තනය ප්‍රශ්න කිරීමක් කරහා තවදුරටත් වැඩිදුර කියවීමක් ඇතිකර ගැනීමේ අපේක්ෂාවෙන් සිදු වුණු විපර්යාසයක ප්‍රතිඵලයක් කාංචනා අද ඇය තුලින් අපට යම් මැදිහත්වීමක් කරමින් පැහැදිලි කරමින් ඉන්නවා. ඇය මේ මොහොතේ සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් විදිහට අප ශිල්පිනියකට එහා ගිය ඇය යම් කියවීමක් මේ මොහොතේ ඇති කරගනිමින් යම් දෙයක් සිදු කරමින් සිටින නර්තන නිර්මාණකාරණයක් විදිහට අප හඳුනා ගන්නවා. අප ඇගෙන් මේ සම්ප්‍රදායික නර්තනය සහ ඇය ඒට යොමු වෙන්නේ කොහොමද කියන කාරණේයි පැහැදිලි කරගනිමින් සිටි අප සූදානම් වෙනවා. තවත් කාරණා කිහිපයක් ඇය සමග මේ දැන් අපි සම්ප්‍රදායික නර්තනය පාරට ආවා. අපි මේ පාරේ ඉස්සරහට අරගෙන යන්නට නියමිතයි. ඒ පාර තුලදී අපිට හමු වෙනවා නැවතත් සම්ප්‍රදායික නර්තනය, නැවතත් සමකාලීන නර්තනය. එතනින් එහාට මේ ශරීරය, මනස සහ මේ චලනයන් සමග කොහොමද මේ ගනුදෙනුව සිදුවෙන්නේ කියලා අපි කතා කරන්න සූදානම් වෙනවා. කෙටි විරාමයකට ගිහිල්ලා ද ආර්ට් ෆ්ලෝ කතා බහ සමග යලි හමු වෙනවා. ග්‍රාමයෙන් පස්සේ අපි ද ආර්ට් ෆ්ලෝ කතා බහ අද ටිකක් වෙනස්, ටිකක් නුහුරු නුපුරුදු ගතියක් ඔබට සමහර විට දැනෙන්නට පුළුවන්. ඒ වුණාට අමතක කරන්න එපා මේ අපේ වටපිටාවේ තිබුණු අප මේ මොහොතේ විවිධ අත්හදා බැලීම් සිදු කරමින් සොයාගෙන යන ශිල්පීන් ශිල්පිනියන් නිර්මාණකරුවන් මේ මොහොතේත් ගනුදෙනු කරමින් ඉන්න නර්තනය සම්බන්ධව අප අද කතා බහ ඇති කරගත්තේ. ඒ නර්තනයේත් සමාජ දේශපාලනික ආර්ථික හැලහැප්පීම් විවිධ අභියෝග බාධක මේ දේවල් සහ යාවත්කාලීන වීම එක්ක අපට හමුවන සමකාලීන නර්තනය කන්ටෙම්පරරි ඩාන්ස් මේ නර්තන කලාව මේ කොහොමද මෙහි ඇතිවීම සහ එහි භාවිතය එහි මැදිහත්වීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක අපි කතා කරමින් ඉදී අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා මුද්‍රානාට්‍ය පීඨයේ සමකාලීන නර්තනය පිළිබඳ බාහිර කථිකාචාර්ය කාංචනා මල්ශානි සමග. කාංචනා, අපි මූලික කතා බහ යම්තාක් දුරකට කරගත්තා. අපිට සමකාලීන නර්තනය තුළදී දැන් ඔබ සම්ප්‍රදායික නර්තනය තුළ ඉඳලා එක මොහොතකදී ඒ ප්‍රශ්න කිරීමකට ලක් කරලා අලුත් අත්හදා බැලීමක් විදිහට ඔබ සමකාලීන නර්තනයට පෙළඹෙනවා, ඒ හැදාරන්න සහ ඒ තුළ කටයුතු කරන්න. හැබැයි සම්ප්‍රදායික නර්තනයේ දකින විදිහේ විවිධ ගැටලු තියෙනවා. ඔබ කොහොමද සම්ප්‍රදායික නර්තනයේ දකින විදිහ කොහොමද කියලා ඇහුවොත් මම ප්‍රශ්නයක් විදිහට ඔබ ඒ පැහැදිලි කරන්නේ.
ඇත්තටම කවිශ අර සම්ප්‍රදාය ප්‍රශ්න කිරීමක් කියනවත් එක්කම තව විදිහකට කිව්වොත් ශරීරය කියන දේ තේරුම් පටන්ගත් තේරුම් ගන්න පටන්ගත. එකන මම නර්තන ශිල්පිනියක් වීමේදී අපිට ගිලිහෙන දෙයක් තමයි අපි ශරීරය තේරුම් ගන්න නැහැ. මම විශ්වාස කරනවා ඕනෑම නැට්ටුවෙකුට තමන්ගේ ශරීරය තේරුම් ගන්න බැරුව නටන්න බැහැ කියලා. මොකද තමන්ගේ ශරීරය තේරුම් ගන්නේ නැතුව අපි නටනවා කියන්නේ අපි නැටුම කියන එක තවත් මෙවලමක් බවට විතරක් පත් කරනවා. හැබැයි තමන්ගේ ශරීරය යම් මොහොතක තමන්ගේ ශරීරය දිහා බලලා මගේ ශරීරය මොකද්ද, මම මොකද්ද මේ ශරීරයේ චලනත් එක්ක කරන ගනුදෙනුව කියන එක හොයන්න පටන් ගත්තොත් තමයි අපිට මේ ශරීරය සහ චලනය අතර තියෙන දුරස්ථභාවය නැති කරන්න පුළුවන්. ඉතින් මං කියන්නේ සම්ප්‍රදායික නැටුමක වේවා සමකාලීන නර්තනයේදී වේවා මේ ශිල්පියා කියන කෙනා තමන්ගේ ශරීරය තේරුම් ගැනීම, තමන්ගේ ශරීරය ප්‍රශ්න කිරීම, මගේ මේ චලන ගොඩනැගිලා තියෙන්නේ කොහොමද, මේ චලන දිහා මම බලන්නේ කොහොමද, ඇයි මම මේ චලන කරන්නේ කියන ප්‍රශ්නය සමග ඒ ප්‍රශ්නයට උත්තර අපිට නොලැබෙන්න පුළුවන්. නමුත් මේ කියනා වූ ශරීර දැනුම පිළිබඳ ශරීරයේ ඇති දැනුම පිළිබඳ සොයන්නට තේරුම් ගන්නට උත්සාහ ගැනීමදී තමයි මං හිතන්නේ මේ සමකාලීන නර්තනය කියන එකට අපිට එක්තරා අවස්ථාවක එන්න පුළුවන්. ඒ වගේම තව විදිහකට කියනවා නම් විශේෂයෙන්ම සම්ප්‍රදායික නර්තනය තුළ අපි හැමදෙස්සෙම අපි උත්සාහ කරන්නේ නිතරම සම්ප්‍රදාය තුළම ඉඳගෙන සම්ප්‍රදාය ප්‍රගුණ කරන්න. ඒක තමයි සම්ප්‍රදාය කියන්නේ. හැබැයි අපි හැමදෙස්සෙම උත්සාහ කරන්නේ නිවැරදි හැඩතල, නිවැරදි ටෙක්නික් සහ ලස්සන කියන එක තමයි මූලික වශයෙන් ෆෝකස් කරන්නේ. එතකොට විශේෂයෙන්ම දැන් සමකාලීන නර්තනය කියන එකට කතා කරොත් විශේෂයෙන්ම සමකාලීන නර්තනය කියන එක අපිට විශේෂයෙන්ම සම්ප්‍රදායක් විදිහට හරි හෝ ස්ටයිල් එකක් විදිහට කතා කරන්න අමාරුයි. සමකාලීන නර්තනය කියන්නේ අපි නර්තනයේ දිහා බලන විදිහ. විශේෂයෙන් මට කියන්න පුළුවන් සමකාලීන නර්තනය කියන්නේ අපි නර්තනය ගැන හිතන විදිහ. මම සම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් වුණා නම් මම මේ සම්ප්‍රදාය දිහා නැවත බලන්නේ කොහොමද, මේ සම්ප්‍රදායේ ඇතුලේ තියෙන දේවල් මම ප්‍රශ්න කරන්නේ කොහොමද, මේ මගේ ශරීරය මම තේරුම් ගන්නේ කොහොමද, මගේ ශරීරය සහ මේ සමාජය අතර තියෙන ගනුදෙනුව මොකක්ද, මේ ශරීරය සහ අනිකා අතර තියෙන ගනුදෙනුව මොකක්ද, ශරීරය තුළින්ම අනිකා තේරුම් ගන්නේ කොහොමද, වටපිටාව තේරුම් ගන්න වටපිටාව මා තුළ සිටින අනිකා සහ මා එළියෙන් සිටින අනිකා අද කියන එක. එතකොට ඇත්තටම අපි ජීවිතයේ ගොඩක් වෙලාවට කරන්නේ මේ ඩෙන්ටිටීස් එක තමයි අපි මේ ගනුදෙනුව කරන්නේ. මේ හැම ඩෙන්ටිටිකක් ඇතුළෙම ඒකට ගොඩ නගන ලද චලනයන් තියෙනවා. නමුත් මං හිතන්නේ මේ චලනයන් අධ්‍යයනය කිරීම අපි උදාහරණයක් විදිහට ගැහණියක් විදිහට මම ගැහණුකම කියන එක තුළ සිටීමත් සමගම විශේෂයෙන්ම සමාජයේ විසින් මගේ ගැහණුකමේ මේ යම්කිසි චලන ප්‍රමාණයක් තියෙනවා කන්ස්ට්‍රක්ට් කරපු. ඒකට මම මේ චලන දිහා ඇයි මම මේ විදිහට ඉන්න ඕනේ, ඇයි මම මේ විදිහට පර්ෆෝම් කරන්න ඕනේ මගේ ජීවිතේ, ඒ පිළිබඳ ප්‍රශ්න කරන එක තමයි මම හිතන සමකාලීන නර්තනය කියලා කියන්නේ. තව කෙනෙක් හිතනවා නම් මේ සමකාලීන නර්තනය කියන්නේ මේ සම්ප්‍රදායික නර්තනයේ බොහෝ ඈතට තියෙන දෙයක්. මේ දෙක බයිනරි දෙකක්. නැත්නම් ඔපොසිට් සම්ප්‍රදායික නර්තනය එක පැත්තක, සමකාලීන නර්තනය තව පැත්තක. අපිට කවදාවත් අර භාෂාවේ කියනා වගේම බයිනරි වලින්, ඒ කියන්නේ අර ද්විමය ආකාරයෙන් අපිට දේවල් තේරුම් ගන්න බැහැ. අපිට හැමදෙස්සම මැදක් තමයි හම් වෙන්නේ. විශේෂම රෝලන් බාතේ කියනා වගේ විශේෂයෙන්ම අපිට තියෙන්නේ මේ බයිනරිස් අතර මැද. එතකොට සම්ප්‍රදායික නර්තනය සහ කන්ටෙම්පරරි ඩාන්ස් කියලා අපිට අන්ත දෙකකින් තමයි මේ දෙක ගැන කතා කරන්න බෑ. මේ සමකාලීන නර්තනය ඇතුලේ විශේෂයෙන්ම ඒක ඇතුලේ සම්ප්‍රදායික හැඩතල තියෙන්න පුළුවන්. භරතනාට්‍යම් වලින් කියන දේවල් තියෙන පුළුවන්, විෂුවල් ආර්ට් වලින් කියන දේවල් තියෙන පුළුවන්, අපි වචනත් සමග භාෂාව සමග කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේ සම්ප්‍රදාය සහ සමකාලීන නර්තනය කියන එක වෙනස් වෙන්නේ අපේ ශරීරයේ නියෝජනය කරන ආකාරයන. විශේෂයෙන්ම දැන් මම මෙහෙම කියනම්, ඒ කියන්නේ අපි සම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් විදිහට මම මගේ ශරීරය නියෝජනය කරන්නේ සම්ප්‍රදාය. හැබැයි මට මේ සම්ප්‍රදායික චලන
සමකාලීන නර්තන යකට යොදා ගත්තොත්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට අපි ගමු ගජගාවන්නම. ගජගාවන්නමේ එන කවි සහ ඇතැම් විටේ චලන මම යොදා ගන්නවා මම නිර්මාණය ක්‍රියේට් කරන. අපි ඇත්තටම සමකාලීන ලෝකයේ මේ ක්‍රියේෂන් කියන වචනය පාවිච්චි කරන්නේත් නැහැ. ක්‍රියේෂන් කියන එක වෙනුවට අපි කියමු ආර්ට් මේකින් කියලා. යම් කිසි පර්ෆෝමන්ස් පීස් එකක් හදනවා. ඒකට මම අපි මේ ගජගාවන්නමේ යම් කොටසක් පාවිච්චි කරනවා මේ පර්ෆෝමන්ස් පීස් එක ගොඩනගන්න. එතකොට ඒ සමකාලීන අර්ථයෙන් බැලුවොත් ඒතෙන්දී මම තවදුරටත් නියෝජනය කරන්නේ සම්ප්‍රදායික ගජගාවන්නම නෙමෙයි. ඒ ගජගාවන්නමේ චලන තුළින් මා නියෝජනය කරන්නේ මගේ ශරීරය. මගේ ශරීරය තමයි තවදුරටත් මම නියෝජනය කරන්නේ. ඉතින් මන්ට කියන්න තියෙන්නේ මේ අපි සම්ප්‍රදායික නර්තනයට පරිබාහිරින් තියෙන දෙයක් විදිහට නෙමෙයි සමකාලීන නර්තනය කියන්නේ. අපිට දේවල් දකින්න දුන්නු ලෙන්ස් එකක් විදිහට මේ අපිට මේ ලෝකය, අපිට මේ තියෙන සමාජය, මිනිසුන්, අපේ මේ ඉන්න සොසයිටි එක සහ මේ සොසයිටි එක ගොඩනැගිලා තියෙන දේශපාලන, ආර්ථික සහ මේ කල්චරල් නෝම්ස්, ඒ කියන්නේ අපි ගොඩනැගිලා තියෙන විදිහ, අපේ තියෙන දෘෂ්ටිවාදයන්, මේ දේවල් මේ චලනය තුළින් අපි ප්‍රශ්න කරන්නේ කොහොමද? ඒ කියන්නේ සම්ප්‍රදාය කියන එක අපි ප්‍රශ්න කරන්න කොහොමද? ඇයි ඒක සම්ප්‍රදාය වුණේ? ඇයි මේක තවදුරටත් මේක මම කොතනින්ද තේරුම් ගන්නේ? විශේෂයෙන් මට කියන්න තියෙන්නේ සමකාලීන නර්තනය කියන්නේ මා ලැබපු අත්දැකීම් පාදක කොටගෙන කතා කරොත් ඒක අපි නර්තනය ගැන තවදුරටත් තේරුම් ගැනීම, ශරීරය ගැන තේරුම් ගැනීම. ඉතින් මං හිතන්නේ අපි මේ තියෙන බයිනරි එක, මේ තියෙන දිවිමය ස්වභාවය අයින් කරලා අපි මැද තැනකට එන්න ඕනි. සම්ප්‍රදායික නර්තනය සහ සමකාලීන නර්තනය අතර තවදුරටත් තරඟයක් සහ එක එකක් පහක් කිරීම හෝ අනික ඉහළින් කතා කිරීම නෙමෙයි තියෙන්නේ. මේ මැද තැනකට ඇවිල්ලා මේ කොහොමද මේ නර්තනය කියන එක විශේෂයෙන්ම මේ සමාජීය ගනුදෙනුවක් බවට පත් කරන්නේ, කොහොමද නර්තන ශිල්පියා හිතන කෙනෙක් බවට පත් වෙන්නේ? අපිට ලංකාවේ ඉතාමත් දක්ෂ නර්තන ශිල්පීන් ඉනවා. විශේෂයෙන්ම වාණිජමය පැත්තෙන් ගත්තත්, සම්ප්‍රදායික නර්තනය පැත්තෙන් ගත්තත් ඉතාමත් දක්ෂ, ඉතාමත් ප්‍රගුණ කරපු, ඉතාමත් හොඳ නර්තන ශිල්පීන් ඉනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අපි මගේ මම කියන්නේ අත්දැකීම සහ මා විශ්වාස කරන දේ තමයි අපි හිතන නර්තන ශිල්පියෙක් වෙන්න ඕනේ. ස්කිල් එක සහ හිතන නර්තන ශිල්පියෙක්. හිතන නර්තන ශිල්පියෙක් වෙන්න නම් අපිට මේ සමාජයත් එක්ක ගනුදෙනුවක් හදාගන්න. තවදුරටත් විධානයන්ට කටයුතු නොකරන හිතන නර්තන ශිල්පියෙක්. හිතන නර්තන ශිල්පිනියක්, ශිල්පියෙක්, ශිල්පිනියක්. නර්තනය ගැන හිතන්නේ, නර්තනය ගැන නව විදිහට බලන්නේ. තව දුරටත් නර්තන ශිල්පියෙක්ගේ කාර්යභාරය මම හිතන්නේ වේදිකාවකට හෝ වාණිජමය තැනකට පමණක් අපිට සීමා කරන්න පුළුවන් කියලා මේ අපි හිතන්නේ. විශේෂයෙන්ම හිතන නර්තන ශිල්පියෙක් කරා මේ සමාජයේ තේරුම් ගනිමින්, මේ සමාජයේ තියෙන දෘෂ්ටිවාදවලට ප්‍රශ්න කරමින් සමහර විට උත්තර ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ දේවල් දිහා නැවත බලමින් තමන්ගේ ශරීරයේ භාෂාව, වචනවලින් අපි ගොඩක් මේ සංනිවේදනය කරන්නේ. මේ වචනවලට පරිබාහිරව ශරීරයේ භාෂාව, ශරීරයේ තියෙන මේ එම්බොඩීඩ්, අපේ ශරීරයේ තියෙන චලන, මේ එම්බොඩීඩ් චලන කොහොමද තේරුම් ගනිමින් මේ නව සංකල්පයක් ගොඩනගන්නේ, නව කතිකාවක් ගොඩනගන්නේ සමකාලීන නර්තනය තුළ? ඒ තැන ඉතා විශේෂයි. දැන් සමකාලීන නර්තන ශිල්පියෙක් වීමම තමන්ගේ සිරුර පිළිබඳව යලි කියවා බැලීමක් ඇති කරගන්න, මේ අප වටා සහ අප තුලින් නිෂ්පාදනය වෙන චලන මාදිලිය පිළිබඳව යළි සිතා බලන්නට සහ ආධ්‍යාත්මය පිළිබඳව යම් ගනුදෙනුවක් කරන්නට ඔය කාරණා තුන එකතු වෙනවා. කාංචන කොහොමද මේ තුන එකතු කරන්නේ? විශේෂයෙන්ම දැන් ඇත්තටම නර්තනය තුළ යම් කිසි ආධ්‍යාත්මික දෙයක්, ආධ්‍යාත්මිකත්වයක් ගැන කතා කරනකොට එක මට යම් කිසි ආධ්‍යාත්මික සම්බන්ධයකින් තමයි මමත් සමකාලීන නර්තන ශිල්පිනියක් ඉදිරියේ ඇත්තටම මෙතෙන්ට එන්නේ. ඒක කියන්නේ ශරීරය සහ මනස යම්කිසි අවස්ථාවක එකට එකතු වීම. ඉතින් ශරීරය සහ මනස කියන මේ සම්බන්ධතාවය අපිට තේරුම් ගන්න විශේෂයෙන්ම
රෙනේ ඩෙකාඩ්ගේ අර මනස සහ ශරීරය කියන ද්විත්වමය කොටසින් ගැලවිලා, ඒකනේ එතෙන්දි අපි කතා කරන්නේ මනස තමයි ගොඩක්ම උසස්. මනස තමයි හරිම කියන රෂනල් දේවල් කරන්නේ. ශරීරය කියන්නේ බාහිර සාධකයක් විතරයි. නමුත් සමකාලීන නර්තනයට එළඹෙන තැන මට දැනෙන්න පටන් ගන්නවා සහ මම විඳින්න පටන් ගන්නවා මේ ශරීරය කියන එක ඇතුලේ ලොකු දැනුමක් තියෙනවා. මේ ශරීරය කියන එක ඇතුලේ ලොකු චලන පද්ධතියක් මෙන්ම අපේ අතීතය සහ අපේ සමාජයේ අපි මුහුණ දීලා තියෙන විශේෂයෙන්ම ඉතිහාසයන් තුළ අපි ගෙනහලා තියෙන කම්පන, විශේෂයෙන්ම කොලනයිස් වීම තුළ ඩීකොලෝනියල්, කියන්නේ කොලෝනියල් පීරියඩ් එක තුළ අපේ සමාජය හැදීම මේ ගොඩ නැගීමත් එක්ක මේ සියලුම සංකල්ප කල්චරල් නෝම්ස් අපේ ශරීරය තුළ එක මොහොතක ඒ දේවල් එක තමයි අපේ ශරීරය කියන එක ගොඩ නැගෙන්නේ. විශේෂයෙන්ම අපේ අපිට අපේ සමාජයන් තියෙන්නේ අපේ සමාජය කියන එක හරිම නිදහස් සහ අර මල් පාවඩ මතින් ආපු සමාජයක් නෙමෙයි තියෙන්නේ. විශේෂයෙන්ම වික්ටෝරියානු, විශේෂයෙන්ම කොලෝනියල් සහ අර අපි කතා කරන පෝස්ට් කොලෝනියල් තියරි ඒ දේවල් වලින් බලනකොට අර කොලෝනියලිසම් සහ ඒ විශේෂයෙන්ම 30 වසරක යුද්ධය සහ ඒ ඊට පෙර 89-83 සමග වුණු මිනිස් සංහාරය වගේ අඳුරු සහ අඳුරු මතකයන් සහ ඉතිහාසයන් තුළින් එන සමාජයක තමයි ප්‍රචණ්ඩත්වයේ පිරුණු සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ කියන සමාජයන් වල තියෙන ප්‍රචණ්ඩත්වයේ මේ කියන සමාජයන් තුළ තියෙන මේ අඳුරු පැතිකඩයන් අපේ ශරීරයන් තුළ ගැබ් වෙලා තියෙනවා පරම්පරා ගණනේ. ඉතින් මං හිතන්නේ මේ මොහොතේ මේ අතීතය සහ මේ අතීතයේ තියෙන මේ ප්‍රචණ්ඩත්වයන් මේ වයලන්ස් විශේෂයෙන්ම හිංසනකාරී පරිසරය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ මේ දේවල් එක්ක එන මේ තියෙන සංකල්පයන් මේ තියෙන අඳුරු තැන් මේ ශරීරය හරහා ගොඩක් නියෝජනය වෙනවා. ශරීරය කියන එක අපි කියන්නේ භාවිත කරන්න පටන් ගන්න තැනම ඒක හරිම දේශපාලනිකයි. අපිට කියන්න පුළුවන් අපේ විශේෂයෙන්ම සම්ප්‍රදායික නර්තනය ගත්තත් මේ සම්ප්‍රදායික නර්තනය කියන එක දේශපාලනික නැහැ කියලා. හැබැයි එක් පැත්තකින් ඒක හරිම දේශපාලනිකයි. මොකද පුද්ගලානුබද්ධයි. මොකද අපේ ශරීරය කියන එක හරිම දේශපාලනිකයි. ඉතින් ඒ සම්ප්‍රදායික නර්තනේ අපි යොදා ගන්න තැන ඉඳන් ඒ යොදා ගන්න අයිඩියොලොජි එක, ඒ කියන්නේ අපි යම් සම්ප්‍රදායක්, යම් කිසි ජාතිකත්වයක්, යම් කිසි ආගමික භාවයක් නියෝජනය කරන්න අපි අයිකන් එකක් වශයෙන්, සිම්බල් එකක් වශයෙන් යොදා ගන්න තැනම එතන හරි දේශපාලනිකයි. ඉතින් අපිට කියන්න බෑ සම්ප්‍රදායික කලාවත් දේශපාලනයෙන් ගැලවෙනවා කියලා. එහෙම දේශපාලනයෙන් තොර කලාවක් තියෙන්න බෑ. ඉතින් මට කියන්න තියෙන සමකාලීන කලාවතුළු විශේෂයෙන්ම මම සමකාලීන නර්තන ශිල්පිනියක් විදිහට, ඒ කියන්නේ මේ විශේෂයෙන් මේ සමාජයේ ස්ත්‍රී පුරුෂ භාවය සමග මා මුහුණ දුන් ප්‍රචණ්ඩත්වයන් ගැහැණියක් විදිහට සහ කොලෝනියල් දෘෂ්ටිවාදයන් සහ මේ සමාජය අපි ගොඩ නැගුණු මානසික වහල් භාවයන්ගෙන් ගොඩ නැගුණු දෘෂ්ටි වලින් පිරුණු විවිධ දෘෂ්ටිවාද වලින් අපි නොදැනුවත්ව මේ මානසික වහලුම් බවට පත් වෙලා ඉන්න යුගය මේ ස්ට්‍රක්චර් එක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ මානසික වහල් භාවය කියන එක අපි කොහොමද තේරුම් ගන්නේ? මේ සමාජයේ දීලා තියෙන මේ අපිට දීලා තියෙන සත්‍යයන් ඇත්තටම සත්‍යයන්ද? අපිට එක සත්‍යයක්ද තියෙන පුළුවන් සත්‍යයන් කිහිපයක්ද? සහ අපිට එක ඉතිහාසයක්ද තියෙන? මේ ඉතිහාසය කොහොමද ප්‍රශ්න කරන්නේ වර්තමානයේ සිටින ගම? ඉතින් මං හිතන්නේ සමකාලීන නර්තන ශිල්පිනියකට ඒ ආත්ම කියන්නේ තමන්ගේ ආත්මය සහ මනස ඒ කියන ආධ්‍යාත්මිකත්වයේ වගේම සමාජමය පැත්තෙන් මේ කියන මේ සමාජය තේරුම් ගැනීම, මේ කියන පුද්ගලයා තේරුම් ගැනීම, අයිඩෙන්ටිටි තේරුම් ගැනීම සහ මේ දේවල් වලට උත්තර සෙවීම, උත්තර සෙවීමකට වැඩිය මේ දේවල් දිහා නැවත නැවත බැලීම කියන මැදිහත් වීමෙන් අපිට ගැලවෙන්න බෑ ආධ්‍යාත්මිකත්වයට පමණක් සීමා වෙන්නේ. මම විශ්වාස කරනවා නර්තන ශිල්පිනියකට ආධ්‍යාත්මික ගමනක් තියෙනවා. විශේෂයෙන්ම අපි
කතා කරනවා අපි භාවනාවේදී අපි එක්තැනක සිටීමෙන් තමයි අපි මනස එක්තැනකට මනස සහ හුස්ම ශරීරය සමගයකට සම්බන්ධ වෙලා අර එක ෆෝකස් එකකට ගේන එක තමයි අපි භාවනාවේදී කරන්නේ. ඉතින් යම් ඒක කරන්නේ යම් එක්තැනක සිටීමෙන් සහ එක්තරා විදිහකට මනස ෆෝකස් කිරීම. හැබැයි මේ චලන තුලේ චලනත් එක්ක තමන්ගේ ශරීරයත් එක්ක ගනුදෙනු කරන විශේෂයෙන්ම බ්‍රෙත් එකත් එක්ක අපි වැඩ කරන්න පටන් ගත්තාම අපිට මේ චලන හරහා යම්කිසි භාවනාවේදී අපිට හම්බ වෙන සිත එකඟ කර ගැනීම කියන තැනට අපිට මේ විශේෂම ඉම්ප්‍රොවිසේෂන් හරහා යන්න පුළුවන්. එක තැනක නොසිටීම සහ චලන තමයි මේකට උපයෝගී කරගන්නේ. හැබැයි මේ චලන වලින් තමයි අපි ෆෝකස් එකේ සතිය විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයේ කතා කරන සතිය කියන එකට නිවැරදි සිහිය කියන එකට මේ චලනත් එක්ක කරන ගනුදෙනුව ඉතාම වැදගත්. ඉතින් එතෙන්දී අපිට එක තැනක සිට කරන භාවනාව වගේම යම් කිසි විදිහක සතිය උපදවා ගැනීමක් කොටිමක මේ මොහොතේ ජීවත් වීම, මේ මොහොතේ සිතුවිලි වලින් ඈත් වීම. අපිට නිරන්තරයෙන් අපි ලෝකෙ ගැටෙන සිතුවිලිත් එක්කනේ මේ මොහොතේ මම මෙතන කවිෂත් එක කතා කරාට බොහෝ සිතුවිලි මගේ මනස ක්‍රියාත්මක වෙනවා. හැබැයි නර්තනයේදී මේ චලනත් එක්ක කරන ගනුදෙනුවේදී මේ චලන මගින් මේ සිතුවිලි එන එක වළක්වීම. එතකොට එතෙන්දී ඇත්තටම අපිට සතිය උපදවා ගැනීමත් සහ මනස සහ මේ මනස ශරීරය ආශ්වාස ප්‍රාශ්වාස අපේ කියන්නේ බ්‍රෙත් එක හුස්ම කියන එකත් එක්ක එකට සම්බන්ධ වීමදී ඇත්තටම මම විශ්වාස කරනවා අපේ ආධ්‍යාත්මික ගමනක් වගේම. හැබැයි ආධ්‍යාත්මිකත්වය පමණක් සීමා කරන්න බෑ. විශේෂයෙන්ම සමාජයේ ජීවිතේ සමාජ ජීවියෙක් විදිහට මේ සමාජයේ තියෙන මේ තියෙන දේශපාලනික සමාජ ආර්ථික සහ දෘෂ්ටිවාදයන් සහ අපේ සමාජයේ ගොඩනැගීම මිනිසුන් ගොඩනැගීම ඒවෙන් අපිට බැහැර වෙන්න බෑ. ඉතින් මං හිතන්නේ මේ සියලු දේවල් අර්ථකථනය කරමින් මේ දේවල් එක්ක තවදුරටත් සංකල්පවල යෙදෙමින් සංවාදයන් ගොඩ නැගීම තමයි මං හිතන්නේ සමකාලීන නර්තනය තුළ අපිට කරන්න පුළුවන්. ඔබට මේ කතා බහ ඇතුලේදී විවිධ තැන්වලදී කාංචනා මේ මොහොතේදී සහ ඇය වසර කිහිපයක් තුළ නැත්නම් ඇය මේ සමකාලීන නර්තනයත් එක්ක සම්බන්ධ වීමේදී ඇය විසින් සමකාලීන නර්තනයේ අත්හදා බලපු අවස්ථාවන් අප රූපමාද්යෙන් ගෙන එනවා. ඒ වගේම ඇය මේ මොහොතේදී ශරීරය මනස සහ මේ චලන රටාවන් ඒකාබද්ධ කරගනිමින් කොහොමද තවදුරටත් සිරුරට නැත්නම් ශිල්පියෙකුට විධානයකින් තොරව නිදහසේ ගලා යන චින්තන ධාරාවක් තුළ නිදහසේ ගලා යන සිතුවිලි ධාරාවක් ඇතුළේ ඇයගේ නිර්මාණශීලී අත්හදා බැලීම් ටික සිදු කරන්න කියලා අප මේ සමකාලීන නර්තනය තුළ කතා කරමින් හිටියේ. ටිකක් ලාංකීය සමාජයට මේ කතාබහ නුහුරු නුපුරුදු ගතියක් දැනෙන්නට පුළුවන්. හැබැයි අප උත්සාහ කරනවා මෙය ඊළඟ මොහොත යාවත්කාලීන කරන නර්තන අවකාශයක් වනවාට අනුමාන නිසා ඇය සමග අප මේ කතාබහ තවදුරටත් ලෙන්ගතු කරගෙන යන්න. අපිට කාලය ගොඩාක් මේ කතාබහ ඇතුලේ දැන් අපි දන්නේම නැතුව ඉදිරියට අරගෙන ගිහිල්ලා කාංචනා මේ අපිට දැන් අපේ කතාබහ බලන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් කාංචනාව අපි ගෙනල්ලා මේ පුටුවේ අසුන් ගන්වලා කාංචනාගේ සමකාලීන නර්තනය ගැන කතා කරාට කාංචනා විතරද ලාංකීය සමාජය ඇතුලේ මේ මොහොතේ මේ මැදිහත්වීම කරමින් ඉන්නේ කියලා? කවුද තව ඔබත් එක්ක ඉන්නේ? විශේෂයෙන්ම සමකාලීන නර්තනය කියන එක ඇත්තටම අපිට දැන් ලංකාවේ ඉතිහාසය වශයෙන් ගත විශේෂයෙන්ම දැන් අපි යුරෝපයේදී සමකාලීන නර්තනය කියන එක ගැන කතා කරාම විශේෂයෙන්ම මොඩර්න් පීරියඩ් එක සහ පශ්චාත් නූතන කියන එකේදී තමයි මොඩර්න් පීරියඩ් එකෙන් පස්සේ එන පශ්චාත් නූතන කියන එකදී තමයි අපි සමකාලීන නර්තනය කියන එක හම්බ වෙන්නේ. විශේෂයෙන්ම මොඩර්න් පීරියඩ් එකේදී අපි අර කවිෂ මුලදී පටන් ගැම්මෙදික වගේ මාතා ග්‍රැහම් මිසඩෝරා ඩංකන් ආදී වශයෙන් මොඩර්නිසම් කියන එක ඇතුලේදී විශේෂයෙන්ම ඒ කියන්නේ බියුටි සහ අර අපූර්වත්වය ඒස්තටික් ටෙක්නික් කියන එක හරහා තමයි මොඩර්නිසම් කියන එක තුළ තවදුරටත් මේ නර්තනය වේවා කලාවේ මැදිහත් වීම වෙන්නේ. ඒ කියන්නේ ඒක තුළ ඇත්තටම විශේෂයෙන්ම කාන්ට් වැනි දාර්ශනිකයන්ගෙන් ඒකට කියන්නේ
කලාව කියන එක සෙකියුලර් කිරීම, විශේෂයෙන්ම පල්ලි ඒකාධිකාරයෙන් ගැලවීම සමග කලාව කියන එක සෙකියුලර් වෙලා අර එක්සිබිෂන් වැලියු එකක් කලාව කියන එකට එකතු වෙනවා. ඉතින් තවදුරටත් එහිදී කලාව තුළ මොඩර්න් පීරියඩ් එකේදී කතා කරන්නේ අර අපි කියනවා ගැර ඇපලෝනියල් බියුටි එක, ඒ කියන්නේ වෙල් මේඩ් බියුටි, ගොඩනගපු ඒස්තටික් එකට තමයි තවදුරටත් මොඩර්නිසම් ඇතුලේ කලාව කියන එක නියෝජනය කරන්නේ. හැබැයි පශ්චාත් නූතන, විශේෂම පෝස්ට් ස්ට්‍රක්චරලිසම් හරහායින පශ්චාත් නූතනවලදී අපිට මේ අර භාෂාවේ තියෙන බයිනරි ගැන ප්‍රශ්න කිරීමත් සමග, විශේෂයෙන්ම මේ ගොඩනගපු ඒස්තටික් කියන එක, මේ ඇපලෝනියල් කියන වෙල් මේඩ් බියුටි කියන එක ප්‍රශ්න කරන්න ගන්නවා. සහ විශේෂයෙන්ම උසස් පහක් කියලා භාෂාවෙන් ගොඩනැගුවහම උසස් කියන එකේදී උසස් කියන්නේ පහක් කියන එකේදී පහක් කියන්නේ මේ දෙක මොකක්ද? උසස් කීම, යම් දෙයක් උසස් කිරීම සහ පහත් කිරීම, පහත් කලාව කියන්නේ මොකක්ද? එතකොට මේ පහත තියෙන කලාවන් උඩට ගේන්න, විශේෂයෙන්ම මේ ටෙක්නික් කියන එක ප්‍රශ්න කරන්න, විශේෂයෙන්ම පශ්චාත් නූතන කියන එකේදී අපි නර්තනය කියන එක දකින්නේ සංකල්පයක් විදිහට. ඒ කියන්නේ ද මොඩර්න් පීරියඩ් එකේදී බියුටි ඒස්තටික් කියන එක අපි විශ්වාස කරනවා ඒක හිතන විදිහින් වෙනස් වෙනවා කියලා, හිතීම තුළින් වෙනස් වෙනවා කියලා. නමුත් නූතන පශ්චාත් නූතනවලදී කියනවා විශේෂයෙන්ම මේ සමාජ ආර්ථික දේශපාලනික මෙහෙයවීම් මත තමයි මේ ටේස්ට් එක බියුටි ඒස්තටික් කියන එක ගොඩනැගෙන්නේ කියලා. තේම මේ වෙනකොට ලාංකික සමාජය ඇතුලේ තව කවුද පුද්ගල වශයෙන් අපි හඳුනගත්තේ? අපිට ලංකාවේ මේ ගැන කතා කරද්දී ඇත්තටම අපිට ලංකාවේ සමකාලීන කලාව තුළ මේ විදිහට අර ගලාගෙන ඒමක් හොයන්න අමාරු. ඒක විශේෂ නිශ්චිත මූලාශ්‍රයක් හොයන්න බෑ. මොකද අපි මං කතා කරන්නේ ලංකාවේ සමකාලීන නර්තනය ගැන. අපිට සමය මොඩර්න් කියන යුගය, ඒ කියන්නේ අපිට යුරෝපයේ වගේ අපි යම්කිසි චේන්ජස් වලින් මේ කලාව ගලාගෙන ආපු සමාජයක් නෙමෙයි. කියන්නේ යම් ඒ කාලවල යම්කිසි ලැබුණු අර ඉන්ෆ්ලුවෙන්ස් එකක් කියන්න පුළුවන්, යම්කිසි බලපෑමක් එක්ක ලංකාවේ සමාජයේ ගොඩනැගුණු දේවල් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මොඩර්න් යුගයේදී ලංකාවේ මොඩර්න් නර්තනයක් විදිහට අපි කතා කරනවා චිත්‍රසේනයන්ගේ කරදී මුද්‍රණාට්‍ය. ඒක තමයි ලංකාවේ නූතන නර්තනය කියන එකේදී හම්බෙන මූලාශ්‍රය වශයෙන් බොහෝ දෙනෙක් අඳුනගෙන තියෙන්නේ. සහ ඒක ඇතුලේ අපි තවදුරටත් යම් කිසි විදිහකට සම්ප්‍රදාය වෙනස් කිරීම සහ ඒක තුළ තවදුරටත් බියුටි ඒස්තටික් කියන එක පවත්වාගෙන යනවා. නමුත් සමකාලීන නර්තනය කියන එකේ ලොකු පිම්මක් එනවා. ඊට පස්සේ ලොකු ගැප් එකක් අවුරුදු ගානක්. ඊට පස්සේ කියන්න පුළුවන් ලංකාවේ මම මේ වෙනකොට මේ ලංකාවේ ප්‍රධානම වශයෙන් ඉන්න විශේෂම ඉන්ටර්නැෂනල් ලොකු අප්‍රෝච් එකක් තියෙන ඩාන්ස කෙනෙක් විදිහට වෙලුරි පෙරේරාව මම ආදරයෙන් මතක් කරන්න ඕනේ. සහ මහේෂ් උමගිලිය සහ ඊට පස්සේ කපිල පාලිය වදන සහ මේ වෙනකොට මගේ මාත් එක්ක මේ සමකාලීන වශයෙන් වැඩ කරන කිහිප දෙනෙක්ගෙන පැතුම් ධර්මරත්න සහ ඉන්දික, විශේෂයෙන්ම මේ මොහොතේ මට නම් මතක්ෙන බොහොම කිහිප දෙනෙක් තමයි මේ මොහොතේ මේ කරන මැදිහත් වීම නර්තනය තුළ කරන්නේ. මොකද මේ සමකාලීන නර්තනය කියන එක එච්චර ලංකාව තුළ තාමත් ඉතාමත් කියන්නේ බිම් මට්ටමින් ප්‍රාථමික අධ්‍යයනයෙන් ගොඩ නැගීගෙන උඩට එන නර්තනයක්. ඉතින් ඒ එතන තමයි කතා කරන්නේ. කාංචනා එක්ක අපි මේ කතාබහ ඇති කරගත්තේ ඇය ශරීරය, මනස සහ ඇගේ නර්තන භාවිතය තුළ කොයි ආකාරයෙන්ද මේ සමකාලීන නර්තනය පිළිබඳව අපි යම් මූලික කියවීමක් ඇති කරගන්නේ, එහි ප්‍රවේශය කොහොමද, සහ මේ මොහොතේ සිදු කරමින් සිටින මැදිහත් වීම කොයි ආකාරයෙන්ද කියන වග අප තවදුරටත් පැහැදිලි කර ගැනීමේ අපේක්ෂාව වෙනුයි අපි ඇය සමග මේ කතාබහ ඇති කරගත්තේ. අපට සමකාලීන නර්තනය ඇයගේ අවසාන පැහැදිලි කිරීම අනුව තවදුරටත් ශ්‍රී ලාංකීය සමාජය තුළ තියෙන ඉතාම මූලික මට්ටමේ, නැත්නම් ප්‍රාථමික මට්ටමේ. ඒ නිසා අපට යම් සමාජ කාර්යභාරයක් සහ වගකීමක් පැවරලා තියෙනවා මේ මොහොත වන විට. එය තවදුරටත් අපේ වටපිටාවට ගලපා ගනිමින් තවත් සමීප කලා මාධ්‍යයක් විදිහට ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා අපි සුබ පැතුම් එකතු කරනවා කාංචනා ඇතුළු මේ මොහොතේ මේ මැදිහත් වීම කරමින් ඉන්න පිරිසට. සාපේ කතාබහට එක්ුණාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කවිෂ මත මේ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කිරීම සම්බන්ධව. අපි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා මුද්‍රා නාට්‍ය පීඨයේ සමකාලීන නර්තනය පිළිබඳ බාහිර කථිකාචාර්ය
කාංචන මල්ශානි සමගයි මේ කතාබහ ඇතිකර ගත්තේ. කාංචනාට අපේ මේ මැදිහත්වීමට අපේ ආදරය, අපේ ලෙංගතුකම ඇයට පෙරලා ලබාදෙන ගමන් අපි දියාට්ලු කතාබහ හිතවතුනි අද සමකාලීන නර්තනය පිළිබඳවයි අප මේ කතාබහ ඇතිකරගන්න උත්සා කරේ. මේ කතාබහයේ අවසානය කොතැනද යන්න තීරණය කිරීම සුපුරුදු පරිදි අපි පෙරලා ඔබට පවරා දෙනවා. ඒ පවරාදීම ඔබ කැමති තැනක රඳවන්න. අප එළඹෙන දවසේදීත් දියාට්ලෝ ලෙන්ගතු කතාබහක් කලාව තුළ සැරිසැරීමේ අපේක්ෂාවෙන් තාවකාලික සමුගන්නේ ඔබට ජයෙන් ජය වේවා.